අයිබෝවන් ආමේක තුලයි මේ SLG YouTube channel එකෙන් එන තවත් වීඩියෝ එකක 2019 පස්සේ මේ ඇතිවිච්ච pandemic situation එකත් එක්ක මේ මුළු ලෝකේ ගොඩක් දේවල් අපි physically කරපු දේවල් internet එක හරහා වෙන්න පටන් ගත්තා. physically තිබිච්ච classes ඒ වගේම එකක events වගේ දේවල් virtual වෙන්න පටන් ගත්තා. මේ හැම දෙයක් එක්කම තමයි මේ e-learning කියන concept එක මෙච්චර අපි අපියතරට ආවි. තින් සාමාන්‍යයෙන් voice call අනිවාර්ය බෝල් වගේ කරනකොට IT ඒව ඉගෙන ගනිද්දි එක subjects එකට ගනිද්දි අපි e-learning distance learning කියලා මේවා කතා කරාට මම ඉස්කෝලේ යන කාලේ මේ වචන වලට විතරක් සීමා වෙලා තිබුණා. නමුත් මේ වෙද්දි ඒක රියැලිටි එකක් වෙලා තියෙන තික හැමෝම මේ වෙද්දි ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා කම්පියුටර් එක පාවිච්චි කරලා ලැප්ටොප්ස් පාවිච්චි කරලා ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේක ඇත්තටම එක්තරා විදිහකට හොඳ ප්‍රවණතාවයක්. මොකද මේකත් එක්ක මිනිස්සුගේ කාලය ඒ වගේ මුදල් පවා සැහැඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. මොකද තමගේ ගෙදර ඉඳගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට මේ දේවල් ඉගෙන ගන්න හැකියාව තියෙනවා. Tamanට හොඳට කන්සන්ට්‍රේට් කරලා සමහර කීප සැරයක් පවා මේ දේවල් ෆලෝ කරලා මේ වගේ අපිට ඔපචුනිටීස් මේ ඔන්ලයින් ලර්නින් හරහා අරගෙන දීලා තියෙනවා. ඒත් එක්ක මේ පැන්ඩමික් සිටුේෂන් එක කවද කොහොම ඉවර වෙයිද කියලා අපි කියන්න දන්නේ තව කොච්චර කාලයක් ඇයිද? හැබැයි අපි නතර වෙන්න බෑ. අපි මෙතනින් එහාට ඉස්සරහට අනිවාර්යයෙන් අපේ ජීවිතේ වගේ අපේ තියෙන ලයිෆ් එක අපේ පාත් එක ගෙනියන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. සමහර අපි ලංකාවේ ප්‍රධානම විදායක නිලධාරීන් කවදත් CEOs ලා ගැන විස්තර පොඩ්ඩක් හොයලා බැලුවොත්, ඒ වගේ විවිධ ව්‍යාපාරවල ඉන්න නායකයන් ගැන පොඩ්ඩක් විස්තර ටිකක් හොයලා බැලුවොත්, ඒගොල්ලෝ හැමෝටම ගොඩක් වැදගත් ලෝකෙම පිළිගත් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ඒ තමයි සීමා. ඉතින් මම විශ්වාස කරන මෙතනින් හැමෝම සීමා කියන දේ ගැන දන්නවද? දන්නේ නැති වුණත් සමහරකට එකපාරක් හරි මේක අහලා තියෙන්න ඕනේ. ඉතින් ඒ තරම් මේ සීමා කියන එක අපි අතර ශ්‍රී ලංකාවේ පවා සෑහෙන ජනප්‍රියයි. සීමා කියලා සරලව අදහස් කරන්නේ Chartered Institute of Management Accountants. මේක පටන් ගන්න 1919 දී විතර. ඒක විශේෂම දේ තමයි මුළු ලෝකේ පුරාම මේක පිළිගත් ක්වොලිෆිකේෂන් එකක් කරන බිස්නස් සහ ෆයිනෑන්ස් ෆීල්ඩ්ස් වලට යද්දි. ඉතින් මම කලින් කිව්ව විදිහට ලෝකෙ තියෙන ගොඩක් දේවල් වෙනස්දී සීමා උත්සාහ කරනවා මේ ලෝකේ පුරාම ඉන්න ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට ඒගොල්ලගේ ප්ලැට්ෆෝම්ස් ඒගොල්ලේ රිසෝර්සස් ඕනම වෙලාවක ඕනම ඩිවයිස් එකක් පාවිච්චි කරලා ඇක්සස් කරන්න පුළුවන් විදිහට සකස් කරන්න මේකත් එක තමයි මේගොල්ලෝ මේ රෙවොලූෂනරි ප්ලැට්ෆෝම් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඉතින් මේක හඳුන්වන්නේ FLP කියලා. ඒ කියන්නේ CGFB Finance Leadership Program කියලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හඳුන්වන්නේ. මේක විශේෂම ටාගට් කරන්නේ අලුත් ස්ටුඩන්ට්ස්ලට. නමුත් මේ වෙද්දී ස්ටුඩන්ට් කෙනෙක් නම් සිබාවල ඔයාලට මේ ප්‍රෝග්‍රෑම්ස් එක නුතුරු අනාගතයේදී එකතු වෙන්න හැකියාව තියනවා කියලා තමයි සීමා පැත්තෙන් ආරංචි වෙන්නේ. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම්ස් අර මුලින් පටන් ගන්නදී මේක අර පයිලට් ප්‍රොජෙක්ට් බීටා ප්‍රෝග්‍රෑම් වගේ අපි හඳුන්වනවා. නමුත් මේක එහෙම එකක් නෙවෙයි. මේක සාතක US වලදී වගේම යුරෝප් වලදී වගේ ටෙස්ට් කරපු ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒක නිසා මම දකින විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක අපිට මේ තියෙන ලොකු ඔපචුනිටි එකක්. ඉතින් වැඩි කතා කරන්න වඩා මුලින්ම කොහොමද මේ ප්ලැට්ෆෝම් එක වැඩ කරන්නේ නිසා මේ ප්ලැට්ෆෝම් එක කොයි වගේද කියලා බලමු. ඉතින් ඔයාලට මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලට මුලින්ම යන්න පුළුවන්. එහෙම නැත්නම් මම ෆෝන් නම්බර්ස් එකක් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඒ වගේම මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේවට කෝල් එකක් අරගෙන ඔයාලට වැඩි දුරට විස්තර දැනගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් සීමා Facebook page එකට කියලා message එකක් දැම්මොත් ඔයාලට තව දුරටත් මේ ගැන විස්තර දැනගන්න වගේ මේ ඒ වගේ මේ ප්‍රෝග්‍රෑම්ස් එන්රෝල් කරගන්න. ඉතින් හොඳම දේ තමයි ශිෂ්‍යයෙක් නම් ඔයාලට හැකියාව තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාලට අවශ්‍ය කරන ටොපික්ස් ප්‍රමාණයක් සිලෙක්ට් කරගන්න. මේකට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට සම්පූර්ණ මේ ප්‍රෝග්‍රෑම් එක ෆ්ලෙක්සිබල් ඔයාලට අවශ්‍ය විදිහට මේක ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වැඩිපුරම ඉන්ට්‍රස්ට් එකක් තියෙන ටොපික්ස් මුලින්ම ඔයාලට කරලා කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ ඔයා වැඩිපුර මාස මුලින්ම ඔයා කරන්න කැමති දේවල් ඔයාලට මුලින් කරන්න සම්පූර්ණ ෆ්ලෙක්සිබිලිටි එක මේ සිස්ටම් එක ඇතුළේ තියෙනවා. මං හිතන මාරම වැදගත් දෙයක්. ඒ වගේම හෝම් පේජ් එකට ගියොත් ඔයාලට මැසේජස් වලට ඒ වගේ ටොපික්ස් වලට ඒ වගේ ඉගෙන ගන්න ඒ වගේ ෆයිනෑන්ෂල් මැගසින්ස් වලටත් ඔයාලට ඩිජිටල් ඇක්සස් තියෙනවා. ඒ වගේ අපි ගිනීම පැත්තෙන් ගනිද්දි මේක විශේෂයෙන්ම අර සබ්ජෙක්ට්ස් ඊළඟට ටොපික්ස් මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. සරලව මෙතනදී අර කුසලතා සහ නිපුණතා එහෙම නැත්නම් ස්කිල්ස් වලට මුල් තැනක් දෙන්න තමයි මේක සකස් කරලා තියෙන්නේ. මේකේ තේරුම් ගන්න පුළුවන් ගන්නේ සීමා FLP ප්‍රෝග්‍රෑම් එක කොච්චර ෆ්ලෙක්සිබල්ද කියන කාරණාව. ඒ වගේ මේ වගේ හැම එකක්ම කම්ප්ලීට් කරද්දී ඔයාලට සර්ටිෆිකේට් එකක් පවා ලබා ගන්න මෙතනදී අවස්ථාව සරසලා දීලා තියෙනවා. ඒ වගේ මේ ප්ලැට්ෆෝම් එක සකස් කරලා තියෙන විදිහට අපිට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මේක අපේ ගෙනීම කොයි වගේද අපි කරන්නේ කියලා අපිට හරියට ට්‍රැක් කරන අයිඩියාක් ගන්න හැකියාව තියෙන තිග මේ වෙන්නේ ඔයාලට ඒ වගේ දෙයක්. ඔයාලට පෙරදී ගොඩක් පහසු කොඩම කරලා ඉගෙන ගන්න ඒ වගේම අවබෝධ කර ගන්න ගොඩක් පහසු වෙන විදිහට මේ ප්ලැට්ෆෝම් එක සකස් කරලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මේ ප්ලැට්ෆෝම් එක සකස් කරද්දී සීමාල ට්‍රයි කරලා තියෙන පුළුවන් තරම් අඩු බෑන්ඩ්විඩ්ත් එකක් යන විදිහට මේක සකස් කරගන්න. ඒ වගේම මල්ටිපල් ඩිවයිස් ඔයාලා තියෙන ෆෝන් එකද ලැප්ටොප් එකද ඩෙස්ක්ටොප් එකද ටැබ්ලට් එකද කියන එක අදාළ නැහැ. ඔයාට ඕනම ඩිවයිස් එකකින් මේ තියෙන ප්‍රෝග්‍රෑම් එක ඇක්සස් කරන්න පුළුවන් විදිහට මේක සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ ප්ලැට්ෆෝම් එක ගොඩක් බාර යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඕනම කෙනෙක් ඕනම දෙයක් හොයා ගන්න කරන්න භාවිතා කරන්න ඕනම කෙනෙක්ට යූසර් ගොඩක් ලේසි වෙන විදිහට මේක සකස් කරලා තියෙනවා. ඒ වගේම මේක ඇඩැප්ටිව් ලර්නින් ඇන්ඩ් ටෙස්ටිං මෙකැනිසම් එකක් තියෙනවා. මේක ප්‍රොජෙක්ට් එකේ නිපුණතාවය කඩගමනය කරද්දී ස්ටුඩන්ට්ස්ලා තමන්ගේ ස්ටඩීස් වලට ෆෝකස් එක තියාගන්නවද කියලා බලන එක. ඒ වගේම AI තාක්ෂණය මත ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරලා මේ අනුව ආගේ පර්ෆෝමන්ස් අනුව කරන වැඩ අනුව ඔටෝමැටිකලි මේ තියෙන කන්ටෙන්ට් ආවෙනු ජෙනරේට් වෙනවා. අපි අවසාන වශයෙන් සීමා කෙනෙක් ගත්තා මේක තියරිසා ප්‍රැක්ටිකල් කියන දෙක මේ කියන්නේ විශේෂයෙන්ම මේ
තියරි පාට් එක නමතර මේ එහෙම නැත්නම් සැබෑ ආයතනික ලෝකේ අපි පොඩක් බාහිරට ගිහිල්ලා බලද්දී මේකට අවශ්‍ය කරන ප්‍රැක්ටිකල් නොලෙජ් එක මේ හැම දෙයක්ම ලබා දෙන්න තමයි මේකට try කරන්නේ. ඉතින් මේ platform එකත් එක්ක මේ හැම දෙයක්ම digital වෙනවා. ඒත් එක විශේෂම දේ තමයි ඔයාගේ certificates හරි ඉතාමත් වේගයෙන් අරගන්න හැකියාව තියෙනවා වෙන්දර වඩා. ඒ වගේම සිබා නිතරම මේ programs update කරනවා. ඒකත් එක්ක ඔයාට latest හැම දෙයක්කටම access ලැබෙනවා. ඒත් එක්ක global resources කොටකටත් ඔයාට access ලැබෙනවා. ඔතනගෙන සෑම නිපුණතාවයකටම business simulation assignments තියෙනවා. එතකොට case study assignments වලදී ඔයාට හැකියාව තියෙනවා ගෝලීය තක්සේරු කරවංගෙන් feedbacks වගේ දේවල් අරගන්න. හොඳ දේ තමයි කොච්චර කරලා තියෙනවද මොන මොන දේවල්ද කරලා තියෙන්නේ කියලා හරියටම ඔයාට idea එකක් තියෙනවා. ඔයාට හැම වෙලෙම ප්‍රතිශතයක් විදිහට මේ හැම දෙයක්ම මේ platform එක ඇතුළේ බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේ සීමාතරන විශාල පිළිගැනීමක් තියෙනවා. මේකත් එක අවස්ථාවක් තියෙනවා ඔයාගේ සහතික විශාලතම කළමනාකරණ ගණකාධිකාරී වරුන්ගෙන් ඔයාගේ නිපුණතා සහතිකය අරගන්න. ඉතින් ශ්‍රී ලංකා ව්‍යාපාර නායකයන්ගේ business readers ලගේ ඊළඟ generation ලගේ කෙනෙක් වෙන්න ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා නම් මම මේ program එක අනිවාර්යයෙන්ම ඔයාලට suggest කරනවා. ඒ වගේම මේ විදිහ ශ්‍රී ලංකා university student කෙනෙක් නම් ඔයාට සීමා කරන්න ආසාවක් තියෙනවා නම් ඔයාට විශේෂම දැරිය හැකි මුදලකට මේ program එක කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ගැන වැඩි විස්තර හැම දෙයක්ම පල්ලේ description එකේ දාලා තියෙනවා. ඉතින් මං හිතර ඔයාට idea එකක් එන්න ඇති කියලා සීමා FLP program එක ගැන මේ online platform එක ගැන. ඉතින් ඒ වගේම SG YouTube channel එක අලුත් කරන මතකද පල්ලේ තියෙන ඔබට subscribe button එක press කරනවා. අඩ බල YouTube video එකේ SG කියලා search කරලා අපේ channel එක subscribe කරන්න. ඉතින් ගොඩක් සුදු video අවසන් කරන නර්බෝට අපි ආයෙත් අලුත් ඉරිගේ හැමරක ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.